සොයනසර් තවත් මේ අද කතා කරපු ධර්ම කාරණා කීපයක මේ මං අහලා තියෙන සහ දෙයක් ඔබ වහන්සේට මතක් කරන්න අවසරද? හොඳයි. සොයනසර් මේ අපි සාරිපුත්තන් වහන්සේ ගැන සහ තථාගතයන් වහන්සේ මුගලන් වහන්සේ ගැන විග්‍රහ කරන තැන මේ ඒ උත්තමයන් වහන්සේලාගේ ස්වභාවය වෙනස් වෙන්නේ ප්‍රඥාවේ තියෙන වෙනස නිසක් නැතුව ලබන්නා වූ අරිහන්ත ඵලයවත් ලබා ගත්තා වූ වෙන තැනක නෙමෙයි කියන අර්ථය ගැන උදාහරණයකින් විග්‍රහ කරනවා ස්වාමීනි. මේ මේ උදාහරණ මම අහලා තියෙනවා මේ සෝතප් තථාගතයන් වහන්සේ ගැන ගැන විග්‍රහ කරගන්න ඥානයක් ගැන කතා කරන්නේ සෝතාපන්නයන්ට තථාගතයන් වහන්සේ දැනගන්නවා කියනවා බඹ 10ක්, ඊළඟට සකදාගාමී අනාගාමී අරහන්තයන් වහන්සේලා බඹ 40ක්, ඊවංගර 80 මහා ශ්‍රාවකයන් නම් බඹ 100ක්, මොග්ගල්ලාණන් වහන්සේ බඹ 1000ක්, සාරිපුත්තයන් වහන්සේ බඹ 84000ක් විතර. ඒ කියන්නේ විග්‍රහ කරන්නේ සාරිපුත්තයන් වහන්සේට ඒ උතුම් වූ ප්‍රඥාවක් තියෙනවා කියන එක මුගලන් මහරහතන් වහන්සේට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රඥාවක් තියෙනවා කියන එක සයනසේ වහන්සේක අහලා තියෙන සූත්‍රයක මම දන්නේ නැහැ, සූත්‍රය මතක නැහැ, අහලා තියෙන ධර්ම කාරණාවක් සයනසේ වහන්සේක අහලා තියෙනවා. මේ ඒක තමයි ඇත්ත. ඉතින් සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාවට සම වෙන්න පුළුවන් ශ්‍රාවකෙක් නෑ. ඒකයි සෝනස්. අර අවිද්‍ය මේ උභවංශ ධර්ම කාරණා විග්‍රහ කරගෙන යද්දී අපි මේ කතා කරන අවිද්‍යා සූත්‍රයේ තිබ්බ එකත් බොහොම මං හිතන්නේ ඒක වටිනවා කියලා එක පාට හැඟුණා සෝනස්. මොකද මේ දැන් තථාගතයන් වහන්සේ කියන මේ අවිද්‍යාව ඇති වෙන්නේ කොහොමද? දැන් අපි පටිච්චසමුප්පන්න විදිහට මේක දුකට මේ දුක්ක උපද වෙන්නේ අවිද්‍යාවෙන්. වට මේ අවිද්‍යාවට හේතුව තථාගතයන් වහන්සේ කියන එකත් නිකන් වෙන්නේ නැහැ, ආහාර සහිතවමයි කියනවා. ඒක එතකොට ඊළඟට ඒක හේතු වෙන්නේ පංච නීවරණ තියෙන හින්දා, ඊළඟට ඒකට හින්දා වෙන්නේ ත්‍රිවිධ දෘෂ්ටිචරිතය, ඉන්ද්‍රිය සංවරය, එහෙම නැත්නම් සිහියයි නුවණයි නැති හින්දා. සිහියයි නුවණයි නැති වෙන්නේ මොකද? අයෝනිසෝ මනසිකාරය, නුවණින් මෙනෙහි කරන්නේ නැති හින්දා. ඒක නැති වෙන්නේ මොකද? ශ්‍රද්ධාව නැති හින්දා. ශ්‍රද්ධාව නැති වෙන්නේ ධර්මය අහන්න නැති හින්දා. ධර්මය අහන්න නැත්තේ මේ සම්පූර්ණ කෝත අසත්පුරුෂයන්ගේ සේවනය. හැබැයි ඔබ වහන්සේට දැන් මේ දැන් අපි ගිහි ජීවිතයේ ඉන්න කට්ටිය විදිහට පැහැදිලිවම අර අසේවනාච බාලානම් පණ්ඩිතානන් සේවනය කියලා තථාගතයන් වහන්සේ කිව්වොත් ඔතන වෙන්න ඕනේ. මොකද පණ්ඩිතව ආශ්‍රය කරන්න කලින් බාලයව ආශ්‍රය කරන්න එපා කියන එක ඔබ වහන්සේගේ බණ අහලා සතියට යනකොට අපිට අසත්පුරුෂ ආශ්‍රයක් ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ වැඩ කරන තැනකදී මේකදී එහෙම අපිට ඉතින් ඒකින්ද මේ හොද මඩේ දාන ස්වභාවයක් හැඟෙන හින්දා මං හිතුවා මේ අනිත් නෑ. ඒක හරි, මෙන්න මෙහෙම දෙයක් කියනවාට දැන් අසත්පුරුෂය මුණ ගැහෙනවා කියන්නේ එක එකක්. එහෙම අසත්පුරුෂයන් ඇසුරට යනවා කියන තව එකක්. ඔව්සානස් ඉතින් කතා කරනකොට අධර්මීය ශ්‍රවණය වෙනවනේ. කතා කරන එක නෙමෙයි මෙතන කියන්නේ. මුදල් තෝරගන්න ඕන. අදහස් වශයෙන් වැළඳ ගන්න එක. නැතුව මේ දැන් අපි හිතමුකෝ ඔබතුමාට මුණ ගැහෙනවා කියලා පාතාල කල්ලියක සමාජිකයේ. එහෙමයි. අපි හිතමු වැඩට යනකොට හැමදාම බස් එකේ ඉඳගෙන යනකොට එක සීට් එකේ එක පැත්තක ඉන්නවා පාතාල කල්ලිය සමාජිකයෙක්. එක සීට් එකේ ඉඳගෙන යන්නේ මිනිසයා ත්‍රස්තවාදියෙක් කියලා අපි දන්නවා කියමුකෝ. එහෙමයි. කතා කරනවා කොහොමද කියන්න බන්ද කියලා. දැන් ඒකෙන් අදහස් වෙනවද ඔහු ඇසුරු කරනවා කියලා. ඇසුරක් ඇති වෙන්නේ අදහස් වලින් සමානුපාතික වුණාම. එතකොට දැන් මිත්‍රයෙක් වෙන්නේ. එතකොට අසත්පුරුෂ අදහස් වලට සමානුපාතික වුණොත් තමයි අසත්පුරුෂ ඇසුරට යන්නේ. එහෙම නැතුව අසත්ජනයන්ව මුණ ගැහෙන එක හෝ උන් එක්ක කතා බහ කරන එක ගැන නෙමෙයි මේ කියන්නේ. අසේවනාජ බාලාණ. ඇසුරු කරන්න එපායි අසත්පුරුෂයන්ගේ අදහස්. එතකොට මොකද වෙන්නේ? තමන් තුළත් ඒ අසත්පුරුෂ අදහස් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයින් එහාට නැවතත් මේ කාමයේ පිළිබඳ මේ අවිජ්ජා වැඩෙන්න පටන් ගන්නවා. මොකද අසත්පුරුෂයාට පුළුවන් ආශ්‍රව වර්ධනය කරන්න. මේ අද යන්ද පොඩි අඩියක් ගහන්න අවශ්‍යක කියලා අහනවා. ඒතකොට හා කියුවත් එහෙම අන්න අසත්පුරුෂ අදහස් නිසා අන්න තමන් තුළත් ආශ්‍රව වැඩිලා. අසත්පුරුෂය හැමතිස්සෙම අඩ ගහන්නෙම ආශ්‍රවාදය ලබන්න. අසත්පුරුෂය හැමතිස්සෙම වර්ණනා කරන්නේ ආස්වාදයයි. හොඳට තේරුම් ගන්න ඕන. කාමයේ ආස්වාදේ වර්ණනා කරන කෙනා තමයි අසත්පුරුෂයා කියන්නේ. ඔහුට බුදු පියාණන් වහන්සේ ශ්‍රී සද්ධර්ම ආරිය මහා සංඝරත්නය කියන අංශු මාත්‍රයක
මේ ශ්‍රද්ධාවක් පිහිටලා නැහැ. තිබුණා නම් කවදාවත් ඔහු ඒ මට්ටමට ඇදගෙන වැටින්නේ නැහැ. නිසා අසත් පුරුෂයා කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් තොර පුරුෂයා. එබඳු අය ඇසුරට ගියාම මොකද වෙන්නේ? මෙහෙමයි. දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕන. අතේ විස, අතේ වණයක් තියෙනවා. අතේ වණයක් තියෙන කෙනෙක් විස අතින් ගත්තොත් එයාගේ අතටත් විස ඇතුල් වෙලා, එයාගේ ශරීරයට විස ඇතුල් වෙලා, විස ශරීරගත වෙලා විනාශයක් වෙනවා. හැබැයි අතේ වණේ සුව වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාගේ අතට විස ගත්තට මොකද වෙන්නේ? එයාගේ අතේ විස තැවරුණාට විස ශරීරගත වෙන්නේ. ඒ වගේ යම් කිසි කෙනෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව නම් වාසය කරන්නේ අර අන්ධබාල පුතග්ජන කියන මට්ටමේ නම්, එබඳු අසත්පුරුෂයෙක්ට තවත් අසත්පුරුෂයෙක් මුණ ගැහුනොත් එහෙම ඒ කාන්තේම දෙදෙනා මනසිල යනු. අර අසත්පුරුෂයාගේ අදහස් අර අන්ධබාලයා වැළඳ ගන්නවා. හැබැයි යම් කිසි බුද්ධ ශ්‍රාවකෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නම් ඉන්නේ, කාමී ආස්වාද දුක වශයෙන් දැකලා නුවණින් ඒ බව ප්‍රත්‍යක්ෂ කරගෙන නම් ඉන්නේ, එක අසත්පුරුෂයෙක් නේ අසත්පුරුෂයෙක් කෝටියක් මුණ ගැහුණත් අර සත්පුරුෂයා කොල්ලන්න බෑ. කොහොමද? යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බ වාතේපි අසම්පකම්පියෝ තතුපමන් සත්පුරුෂං වදාමි යෝ ආර්ය සත්‍යානි අවිච්ච පස්සති. අර නගරේක වාහල් කඩ හිටවල තියෙන අර ඉන්ද්‍ර කීලේ කියන පොළොවෙන් යටටත් උඩටත් එක සමාන උසක් තියෙන ගල් කණුවක් තියෙනවා. මෙන්න මේ ගල් කණුව සතර දිශාවෙන් හමන සුළඟින් සෙලවෙන්නේ නැත්තේ යම්සේද? එසේම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා බුද්ධ ශ්‍රාවකයා සොලවන් හම්බෙන්නේ නැහැ කිසි කෙනෙක්. ඒ කියන්නේ ඔහු වෙනස් කරන්න බෑ. අසත්පුරුෂ එකෙන් නෙමෙයි ලක්ෂයක් ආවත් අර සත්පුරුෂකම ඔහුගෙන් ගිලිහෙන්නේ නැහැ, දුරු වෙන්නේ නැහැ. ඔහුව කවදාවත් අසත්පුරුෂයෙක් බවට පත් කරන්න බෑ. ඒ සෝවාන් ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව සිඳ බිඳලන්න පුළුවන් සමතෙක් විශ්වයේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා එබඳු අසත්පුරුෂයෝ සියක් කෝටියක් ඇසුර සියක් කෝටියක් ගැවසුණත් අසල ඒ ශ්‍රාවකයාගේ ඒ බුද්ධ ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව සලවන්න බෑ. බුද්ධේ ප්‍රසාදේ, බුද්ධේ අවිච ප්‍රසාදේ, ධම්මේ අවිච ප්‍රසාදේ, සංඝේ අවිච ප්‍රසාදේ මාත්‍රයක් සලවන්න බෑ අසත්පුරුෂයෝ කෝටියක් හිටියා. ඒ නිසා ඒ අසත්පුරුෂයෝ මැද වැඩ කරන්න සිද්ධ වෙලා වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඔබ අසත්පුරුෂය අසුරට යන බව. එහෙමයි සමහරවිට මම හිතන්නේ එතන ධර්මාවබෝධය නැති කෙනෙකුට ලොකු රේන්ජ් එකක් මේ ලොකු බලපෑමක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒකයි ඉතින් ඒ අර වනේ අතේ තියෙන කෙනාගේ අතට වස දූටා වගේ වැඩක් තියෙනවා. ඒක තමයි නේද? එහෙමයි. අර තුවාලයක් තියෙන මනුස්සයෙක් නේ අපි අඬපා කියන්නේ මලකෙවල් වල කිලි අහුවේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. තුවාල නැති මනුස්සයෙකුට ප්‍රශ්නයක් නැහැ නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ලෝකෙ ඉන්න තරමක් ඉන්න අසත්පුරුෂයෙක් තමන්ගේ දරුමල්ලෝ වුණත් සහෝදර සහෝදරි වුණත් කවුරුන් හෝ සැපවිදිනවා දකින්න කැමති නම් අප්‍රමාදීව පුළුවන් තරම් උපක්‍රමශීලීව හරි කමන්නේ උන්ට ධර්මය ලබා දීලා අසත්පුරුෂ භාවයෙන් මුදවන්න ඕන උන්ග නැත්තම් ඉතින් විනාශෙන් විනාශෙනම් පත්‍රලා තමයි නතර වෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒක තමයි මේ ධර්ම ඔබ වහන්සේ මේ කරන ධර්ම දානය තුළින් මේ ලෝකේ ඉන්න සියලු සත්වයන්ගේ ඒ ඒ ඒ ආරක්ෂාව මේ අපි බෞද්ධයෝ විදිහට අපිට තියෙන ආරක්ෂාව ඔතනනේ. ඒ ඒ සම්පූර්ණ ආය නැවත සතර අපායට වැටෙන්නේ නැහැ කියන ආරක්ෂාව ලැබෙන්න තැනට හැමෝටම එන්න පුළුවන්කම තියෙනවා. ඔබ වහන්සේ ධර්මය අපිට දේශනා කරලා තියෙනවා. බොහොම ඒක බොහොම නොදන්න කාරණා ගොඩක් දැනගත්තා. මේක ප්‍රඥාවෙන් විමසන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. ඔබ වහන්සේ කියන හින්දවත් පොතේ තියෙන හින්දවත් කියන නෙමෙයි, මේක අපි තුලේ තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මෙතන ඉන්න හැම පිරිසම ඒ කියන්නේ සාක්ෂි දරනවා කියලා හිතනවා මේ කතා කරන විදිහෙන්. මොකද මේක කවුරුත් කියන හින්දා අර කාරණා 10කින් තථාගතයන් වහන්සේ කියලා තිබ්බා කාලාමා සූත්‍රයේදී කරන්න නෙමෙයි. ඉතින් ඒ හින්දා ඔබවහන්සේ එතුලින් බොහොම මනරම් විදිහට මේක අපිට කියලා දෙනවා.